රෙදිපිලි වෙළඳ ව්‍යාපාරිකයන්ගේ එකමුතුවේ කපිල ඉදිරිසූරිය මහතාණනි ආනන්ද රාජා මහතාණනි එවැගේම සිව කුමාර මහතාණනි සියා මහතා ඇතුළු මේ අවස්ථාවට සහභාගී වී සිටින එම එකමුතුවේ සියලුම සමාජික මහත්ම මහත්මියනි සිව දෙනාගෙන් අවසරයි මේ මැතිවරණයක් පැවැත්වෙන වෙලාවේ තමුණාන්සලාම ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙලා මේ විදිහේ අවස්ථාවක් නිර්මාණය කරලා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජයග්‍රහණය සඳහාත් ඒ වගේම අපේක්ෂකයන් වන මායතුළු තව අපේක්ෂයන් දෙතුන්ගේ සහයෝගය දීම පිණිස මේ අවස්ථාව නිර්මාණය කිරීම පිළිබඳව පළමුවෙන්ම මම තමුණාන්සල සිටු දෙනාට පිටකොටුව රෙදිපිරි වෙළඳ ව්‍යාපාරිකයන්ගේ එකමුතුවට මගේ ස්තුතිය පිරිනමන්න කැමැති. ඔබ සිටු දෙනාම දන්නවා ඉතිහාසයේ අපිට අලුත් අවස්ථාවක් උදා කර දීලා තියෙනවා. අපි දාගෙන හිටපු කණ්ණාඩි පැත්තකින් තියලා පියවි ඇහෙන් එහෙම නැත්නම් සාමාන්‍ය ඇස් දෙකෙන් අපි එකිනෙකා දිහා බලන්න. ඒ පියවි ඇහෙන් සාමාන්‍ය ඇස් දෙකෙන් අපි එකිනෙකා දිහා බලනකොට අපි දාගෙන හිටපු කණ්ණාඩි වලින් පෙනිච්ච එකිනෙකාව නෙවෙයි අපි එකිනෙකාට පේන්නේ. එතකොට තමයි අපිව ඇත්තටම එකිනෙකාට අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. මං හිතනවා මේ උදා වෙලා තියෙන්නේ අපි එකිනෙකා මොනවා හෝ දමාගෙන තිබුණු කණ්ණාඩි ඉවත් කරලා සාමාන්‍ය ඇස් දෙකෙන් එකිනෙකා දිහා බලන්න එමගින් එකිනෙකාව අවබෝධ කරගන්න වටහා ගන්න ඒ අනුව ඉදිරියට යන්න ලැබී තිබෙන අවස්ථාවක් තමයි ඉතිහාසය මේ උදා කරලා දීලා තියෙන්නේ. ඔබ කවුරුද දන්නවා බොහෝ විට දෙමළ මාධ්‍ය පුවත්පත් වෙන්න පුළුවන් සමාජ මාධ්‍ය වෙන්න පුළුවන්. ඒ අය සාමාන්‍යයෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා පිළිබඳව ජනාධිපතිවරණයට පෙර නිර්මාණය කළේ ඉතා භයානක ප්‍රතිරූපයක්. ඒ භයානක ප්‍රතිරූපය ඒ කියන්නේ ඔහු යක්ෂෙක් තරමට භයානක කෙනෙක් හැටියට තමයි දෙමළ මාධ්‍ය වලින් ඒ වගේම මුස්ලිම් ජනතාව පරිශීලනය කරන මාධ්‍ය වලින් දෙමළ මාධ්‍ය වලින් හුවා දක්වනු ලැබුවේ. නමුත් අද ගෙවිච්ච මාස 6ක පමණ කිටි කාලය ඇතුළත ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පාලනය විසින් මැනවින් ඔප්පු කොට තිබෙනවා මේ රටේ කප්පම් ගන්න සංස්කෘතිය නැති වෙනවා නම් පාතාල කල්ලි නැති වෙනවා නම් මද්‍රව්‍ය ව්‍යාපාරම් නැති වෙනවා නම් ඒ වගේම බැංකුවල පොලි අනුපාතයේ තනි ඉලක්කම කාගේ විට පල්ලෙහාට වැටෙනවා නම් මේ ඔක්කොම වෙනකොට ඒකේ වාසිය සිංහලද දෙමළද මුස්ලිම්ද කියලා නෑ. අපි කාටත් ව්‍යවසායකයන්ට ව්‍යාපාරිකයන්ට ඒකේ වාසිය ලැබෙනවා. රට යහපත් අතට යනවා නම් ඒකේ වාසිය සිංහල දෙමළ මුස්ලිම් කාටත් ලැබෙනවා. රට අයහපත් අතට යනවා නම් ඒකේ අවාසිය සිංහල දෙමළ මුස්ලිම් අපි කාටත් ලැබෙනවා. පහුගිය ආණ්ඩුවේ අවුරුදු 4 මාරු අපිට උගන්වපු ලොකුම පාඩම තමයි ඒක. මෙතන ඇති වැඩි දෙනෙක් එදා 2015 ජනවාරි 8 අහංසයට ඡන්දේ දීපු අය. ඔවුන් අත්දැකීමෙන් මං හිතන්නේ ඉගෙන ගන්න ඇති. ඉගෙන නොගත්ත නම් ඒක විශාල ප්‍රශ්නයක්. රටක් වැරදි පැත්තකට යනකොට ඒකේ ප්‍රතිවිපාකවලට සියලු ජන කොටස්වල ජනතාවට මුහුණ දෙන්න වෙනවා. තරහ තිරම නොබලා මුහුණ දෙන්න වෙනවා. අර පාසු පිළිදා ප්‍රහාරය ගත්තත් ඒක දැන දැනම වළක්වා ගත හැකිව තිබිච්ච දෙයක්. අද කොමිෂන් සභාවල නිලධාරීන් ඇවිල්ලා දෙන සාක්ෂි දිහා හැවුවම පුදුම හිතෙනවා. එක අවස්ථාවකේ සහරාන් කියන පුද්ගලයාව අත්අඩංගුවට ගන්න අවසර ඉල්ලද්දි අවසරය පවා දීලා නැතුව තමයි තිබුණේ. ඒ විදිහේ පාලනයකින් රටක ආර්ථිකයක් දිනු වෙන්නේ නැහැ. මරණ බියෙන් තොරව ජීවත් වෙන්න පුළුවන් වාතාවරණයක් ඇති වෙන්නේ නැහැ. රටේ නීතිය නිසි පරිදි ක්‍රියාත්මක වෙනවා නම් කාටත් බේදයකින් තොරව ඒ නීතිය ක්‍රියාත්මක වෙනවා නම් අපි සියලු දෙනාටම අපේ ව්‍යාපාර අපේ ආර්ථික කටයුතු නිදහසේ ගෙවන්න පුළුවන් වාතාවරණය එමගින් උදා වෙනවා. මම හිතන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් එතුමා බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ තත්ත්වය මේ පරිසරය මේ රටේ ඇති කරගන්න. කොරෝනා වසංගතය පැමිණි මෙන් පසුත් එතුමා ඉතාම දක්ෂ ලෙස සෞඛ්‍යයන් සහ ආරක්ෂක අංශ මෙන්ම බුද්ධිංශ මේ තුනම එකට මෙහෙවලා මේ වසංගතයේ බලපෑම හැකියතාක් අවම කරගන්න පුළුවන් රටක් බවට ලංකාව පත් කරගෙන තියෙනවා. එමගිනුත් පේනවා ඒ වසංගතයට ගොදුරුුනේ සිංහල කෙනෙක්ද දෙමළ කෙනෙක්ද මුස්ලිම් කෙනෙක්ද කියන ભેදයෙන් තොරව ඒක හා සමානව සියලු දෙනාටම එක විදියට ඒ ක්‍රියාදාමය දියත් කරලා විනාත් රටවල් ඉතා අසරණ වෙද්දී වසංගතය හමුවේ අපේ රට සැලකුතු වශයෙන් ඒ අවදානමින් බේර ගන්න පුළුවන් වෙලා තිබෙනවා. ඉතින් මේ හැම දෙයකින්ම පේන්නේ අපි බෙදී වෙන් වී නොසිත එකට එකමුතුව ගමනක් ගියොත් ලංකාව දකුණු ආසියාවේ තියෙන වඩාත්ම වටිනා ආර්ථිකය සහ අනෙකුත් හැකියාවන්ගෙන් අනුන ස්ථානීය බවට පෙරළෙයි. එහෙම වුණොත් ඒකේ ප්‍රතිලාභ සිංහල දෙමළ මුස්ලිම් අපේ කාටත් බෙදී යයි. එහෙම නොවි අපි එකිනෙකා එකිනෙකාගේ කණ්ණාඩි වලින් බලලා එකිනෙකාට ගැළපෙන විදිහේ වෙන වෙන තීරණ ගන්න ගියොත් කිසිවෙකුට ජයග්‍රහණ හිමි වෙන එකක් නැහැ. අවසානයේ අපි නොදන්න පිටපාර්ශ්වයකට මේ රට ගොදුරු වීලා ඒ කතාව අවසන් වෙයි.
මම හිතනවා සමහර දෙමළ මාධ්‍ය උත්සාහ කරනවා දැන් මම දන්නවා පළ කරනවා දෙමළ මුස්ලිම් ඡන්ද අපිට එපා අපිට පුළුවන් සිංහල ඡන්ද වලින් දිනන්න කියලා විමල් විරුවන්ස කිව්වයි කියලා පළ කරනවා මම එහෙම ප්‍රකාශයක් කොයිම අවස්ථාවකවත් කොයිම වේදිකාවකවත් කියලා නැහැ නමුත් දෙමළ ගොඩක් වෙලාවට සමාජ මාධ්‍ය වල ඔක fake news වල පළ වෙනවා ඊට පස්සේ ඔක නිලපත්‍ර එකක් පළ වෙනවා ගොඩක් කාලවට අපේ තියෙන දුර්වලකම දෙමළ මාධ්‍ය වල යන්නේ මොනවද කියලා අපි සමීපව නිරීක්ෂණය කරන්නේ නැති හින්දා ඒවා ඊට පස්සේ තහවුරු වෙනවා නමුත් මෑතක නම් එහෙම වැරදි ප්‍රවෘත්ති පළ වෙච්ච වහාම ඒවා අපි නිවැරදි කරන්න පියවර ගත්තා ක්‍රමයක් හැටියට ඒ සමහර දේශපාලඥයන් දෙමළ ජන සමාජයේ සහ අපි අතර තියෙන යම්කිසි පරතරයක් තියෙනවනම් ඒ පරතරය පියවෙනවා පේනවනම් අඩු වෙනවා පේනවනම් ඒගොල්ලෝ කලබල වෙනවා කලබල වෙලා ඉක්මනින් ඔය වගේ අපි පරතරය වැඩි කරන ප්‍රවෘත්ති බොරු ප්‍රවෘත්ති මවලා ඒ ජනමාධ්‍ය මගින් ප්‍රසිද්ධියට පත් කරනවා කිසිම වෙලාවක කිසිම දේශපාලඥයෙක් කිසිම කෙනෙකුගේ ඡන්ද එපා කියලා කියන්නේ නැහැ එහෙම කියනවනම් එයා දේශපාලඥයෙක් වෙන්න විදියකුත් නැහැ හැබැයි ඡන්ද ගැනීම වෙනුවෙන් වැරදි ප්‍රතිපත්ති අනුගමනය කරනවා නම් තමයි වැරද්ද තියෙන්නේ සිංහල ඡන්ද ගන්න හිතාගෙන හරි දෙමළ ඡන්ද ගන්න හිතාගෙන හරි මුස්ලිම් ඡන්ද ගන්න හිතාගෙන හරි එකිනෙකාව රවට්ටමින් එකිනෙකාට කිනෙකාට වෙන විශේෂ පොරොන්දු දෙමින් නමුත් ඒවා ඉටු කර ගන්න බැරි පොරොන්දු බොහෝ විට එහෙම කරනවා නම් තමයි එතන තියෙන්නේ තක්කඩිකම් අපේ දේශපාලනේ එහෙම නැහැ සිංහල දෙමළ මුස්ලිම් අපි කොයි කවුරුත් සමාජ සම්පන්නව ජීවත් වෙන රටක් ගැනයි අපි හීන දකින්නේ ඒ රට හදන්න මම හිතන්නේ ඉතිහාසයේ ලැබී තිබෙන වටිනාම අවස්ථාව උතුර හා දකුණ ભેදයකින් තොරව ඒ අවස්ථාව අපි සිරු දනම එකට එකතු වෙලා ප්‍රයෝජනෙට ගනිමු මේ ඉදිරි මහමැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කයේ ඡන්ද ප්‍රතිපලයේ අපිට පෙනෙනවා නම් තමුනාංශලාගේ ඡන්ද විශේෂයෙන්ම ඔවුන් උත්සාහ කරනවා පෙන්වන්න මේ සිංහල ඡන්ද පමණයි පොරටුවට තියෙන්නේ කියලා නමුත් අනෙකුත් ජන කොටස් වල ඡන්ද අපිට ලැබී තිබෙන බව පෙනෙන තරමට තමයි අපි ශක්තිමත් වෙන්නේ ඒක තමයි අපිත් බලාපොරොත්තු වෙන්නේ ඒ නිසා ඒ සියලු ජන කොටස් වලට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට පොරටුවට ඡන්දය දෙන්න කියන ඉල්ලීමක් මම මේ අවස්ථාවේදී කරනවා ඒ වගේම කොළඹ දිස්ත්‍රික්කයේ අපලබන ජයග්‍රහණයේ කොටස් කරුවන් බවට පත් වෙන්න මොකද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් අඩුබතරමේ ඉදිරි අවුරුදු 10ක කාලය මේ රටේ පාලන සමය ගෙවෙනවා ඒ නිසා තමුන්වන්සලා අපි කවුරුත් ඈත් වෙන්නේ නැතුව ඈත් වීම සඳහා බලපාන තීරණ ගන්නේ නැතුව එකිනෙකා සමීප වෙන විදියට කටයුතු කරමු ඒ සඳහා මම හිතන්නේ මේක හොඳ ආරම්භයක් මට කලින් කතා කරපු දර්ශන පෙරංගන ශිල්පියා එතුමා මාව නිවාස සමිති කාලේ හම්බ වෙන්න ආපු වෙලාවේ එතුමා මට දුක්ගෙනවිල්ලක් ඉදිරිපත් කළාම ඒක සාධාරණයි කියලා පෙනුනම මට ඒක අදාළුනේ නැහැ ඔහු දෙමළද සිංහලද මුස්ලිම්ද කියලා ඉල්ලීම සාධාරණයි ඒ නිසා ඔහුට අවශ්‍ය උදව්ව කරන්න මම නොපැකිලිව කටයුතු කළා ඒ නිසා අපි තීරණ ගැනීමේදී ජාතිකත්වය මත නෙවෙයි අපි තීරණ ගන්නෙ එහෙම උදාහරණකට ඕන තරම් දෙන්න පුළුවන් මම නිවාස සමිති හැටියට ඉන්නකොට වෙච්ච දේවල් එක අවස්ථාවක 83 කඩු ජූලියෙන් බැටගාලා ලංකාවෙන් පිටව ගිය දෙමළ ජාතික මහත්මෙක් මාව හම්බෙන්න ආවා දේ අවසන් වුණාට පස්සේ මාලිගාවත්තේ මහජන දිනේට එතුමා මගෙන් ඒ නිවසක අයිතිය එතුමාටයි තියෙන්නේ එතන සිංහල කට්ටියක් දැන් ඒක අයිති කරගෙන ඉන්නවා කියන දුක් ගැනවිලි ඉදිරිපත් කළා. ඔහු කඩු ජූලිය කාලේ නිවස දාලා ගිහිල්ලා පස්සේ සිංහල පවුලක් ඒකේ පදිංචිය වෙලා දැන් ඒගොල්ලෝ ඒකේ අයිතිය කියාගෙන ඉන්නවා අර පුද්ගලයා දැන් මේ නිවස ඉල්ලනවා දෙන්නේ නැහැ. ඉතින් නිලධාරීන්ට කියලා හොයලා බලුවම ඇත්තටම නිවසේ සැබෑ අයිතිය තියෙන්නේ ඒ දෙමළ ජාතික ශ්‍රී ලාංකිකයාට විශේෂ බාර අමාත්‍යවරයා හැටියට මම නියෝග කළේ ඒ ඉන්න නීති විරෝධීව ඉන්න පවුල ඉවත් කරලා ඒක ඇත්ත අයිතිකරුවා වන ඒ විදිහට රටක ඉඳන් ආපු ශ්‍රී ලාංකික දෙමළ මහත්මයාට ඒ නිවසේ අයිතිය දෙන්න කියලා. ඉතින් ඉතින්දිත් අපි බැලුවේ සාධාරණයේ පැත්ත මිසක් ජාතිකත්වයේ කුමක්ද කියන පැත්තෙන් නෙවෙයි ප්‍රශ්නේ දිහා සලකන්නේ. ඒ නිසා අපි වැරදි නම් සිංහල කෙනෙක් කරත් වැරදි දෙමළ කෙනෙක් කරත් වැරදි මුස්ලිම් කෙනෙක් කරත් වැරදි හරිනම් ඒ තුන් දෙනාගේ මොන කෙනෙක් කරත් හරි. ඒ විදිහට අපිට මේ රටේ ගමනක් යන තරුණාසලා අපි එකට එකතු වෙලා ඒ ගමනට අඩිතාලම දමන්න මේක සුවිශේෂ අවස්ථාවක් බවට පත් වේ කියලා මම විශ්වාස කරනවා. ඒ සඳහා මේ කටයුතු සංවිධානය කරපු සියලු දෙනාට නැවතත් මගේ ස්තුතිය පිරිනමමින් මා මගේ වචන ස්වල්ප අවසන් කරනවා. ඔබ සියලු දෙනාටම ජය ජය වේවා. රටට පණ දෙන විමල්.